වඩේ හදන්න කඩල පරිප්පු ටික කොටා ගන්න බ්ලෙන්ඩර් එකක් ඕනේ. ඒ වුණාට බ්ලෙන්ඩර් එකක් නැති කෙනෙක් කොහමද වඩේ එකක් හදාගන්නේ? අද මම ඔයාලට කියලා දෙනවා. මීට කලින් මයිසූර් පරිප්පු වලින් වඩේ හදන හැටි මං කළා. මේ තියෙන්නේ වීඩියෝ එක. ඉතින් කලේ බ්ලෙන්ඩර් එකෙන් අපරලා. අද මං ඔයාලට වංගෙඩිය කොටලා වඩේ හදාගන්න කියලා දෙනවා. මේ මයිසූර් පරිප්පු වඩේ වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයාර් කරන්න. ඒ වගේමයි මේ වඩේ ගැන ඔයාගේ වටිනා අදහස වීඩියෝ එකට කමෙන්ට් එකකින් සඳහන් කරන්න. අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මේ දවස්වල පොල් තෙලුත් ගණන්නේ. ඒ නිසා මම පුංචි තාච්චියක තෙල් පොඩ්ඩක් දාලා හදන්න කියලා දෙනවා. මයිසූර් පරිප්පු කප් එකකින් භාගයක් ග්‍රෑම් 100ක් තියෙනවා. රතලුණු ගෙඩි 3-4ක්. ගම්මිරි සැට තේ හැඳි භාගයක්. සූදුරු තේ හැඳි භාගයක්. අවමිරිස් කරලා කල්පින්චා ඉත්තක් හරි දෙකක් හරි. මේ කොරෝනා කාලේ අනිවාර්යයෙන්ම කෑමට එකතු කරගත යුතු දෙයක් තමයි ගම්මිරිස්. ඒ වගේමයි සූදුරු. ගම්මිරිස් සූදුරු ගෙදර තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දෙක එකතු කරගෙන හදන්න. මේ තියෙන අවශ්‍ය කරන රෙසිපි එක වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිවි නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඉසෙලම පරිප්පු ටික මේ වගේ පෙරණ එකකට දාලා ටැප් එකට අල්ලලා හොඳට හොදගෙන එන්න යනවා. දැන් මම හොඳට අතුල්ලලා හොදගෙන ආවා. බ්ලෙන්ඩර් එකේ වංගිඩිය හදනකොට දෙකේ පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. බ්ලෙන්ඩර් එකේ ඇඹරනකොට මම විනාඩි 3යි පෙඟෙන්න තිබ්බේ. ඒ වුණාට මේ වගේ වංගිඩියක කොටනකොට හරි මිරිස් කලයේ අඹරනව නම් හරි විනාඩි 10ක් පෙඟෙන්න තියන්න. මේක තමයි ප්‍රධාන ටිප් එක. විනාඩි 10ක් කිව්වම 10යි ඊට වැඩිය තියන්න එපා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන් ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලයේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන්න all කියන button එක ප්‍රෙස් කරන්න. පරිප්පු එක පෙඟෙන ගමන් කල්පිංචි ටික හීනියට කපා ගන්නවා. අවමිරිස් කරලිනුත් භාගයක් කපා ගන්නවා. ගැස්ට්‍රයිටිස් තියෙන අය චූටි බබාලයෙම කනවා නම් අවමිරිස් දාන්න එපා. රතිරුණු ටික මේ වගේ චූටි වෙන්න කපා ගන්නවා. වඩේ හැදෙනකොට පුළුවන් තරම් රතිරුණු එකතු කරගන්න. ප්‍රෙෂර් කොලෙස්ටරෝල් දියවැඩියාව තියෙන අයට රතිරුණු කරපිංචා ඉතාමත් ගුණයි. ඒ නිසා පුළුවන් තරම් රතු ලුණු එකතු කරගන්න. බී ලුණු දැම්මොත් බී ලුණු වල තෙත ගතිය නිසා වඩේ එකේ තෙත ගතිය වැඩි වෙන්න පුළුවන්. දැන් සූදුරු තේ හැඳි භාගය දාලා මේ විදිහට කොටා ගන්නවා. උදේටම කිතෙන්න ඕනෙත් නැහැ. ගම්මිරිස් තේ හැඳි භාගය දාලා මේකත් තලා ගන්නවා. මේ ටික අරන් මම පැත්තකින් තියනවා. දැන් විනාඩි 10කට පස්සේ අපේ පරිප්පු ටික පෙඟිලයි තින්නේ. දැන් ඊළඟට පරිප්පු ටික පෙරලා අරගන්න ඕනේ. දැන් මේ වගේ ස්ට්‍රේනර් එකකට දාලා පෙරා ගන්නවා. මේ වගේ අතින් යටට පොඩ්ඩක් තට්ටු කරන්න. එතකොට යට තියෙන වතුර එළියට එනවා. සේරම ටික මම මේ විදිහට තට්ටු කරලා වතුර ටික ඇරලා මං ගෙඩියට දාගන්නවා. ඔයාට චූටි වංගෙඩියක් නම් තියෙන්නේ දෙසරිට දාලා කොටා ගන්න. ඔයා පරිප්පු වර්ග හඳුනන්නේ නැත්නම් පරිප්පු වර්ග ගැන වෙනම වීඩියෝ එකක් මම කරලා තිනවා. ඒක බලලා ඉගෙන ගන්න. දැන් මම මේ වංගෙඩිය බිමට අරගෙන කොටාගෙන ඉන්නම්. පරිප්පු හොඳට කෙටෙන්නත් ඕනේ. චුට්ටක් චුට්ටක් ඇට තැනින් තැන තියෙන්නත් ඕනේ. මම ඊට කලින් පරිප්පු වඩේ හදපු වීඩියෝ එකේදී ඔයාලට ඒක කියලා දුන්නා. කලින් මයිසූර් පරිප්පු වඩේ රෙසිපි එකේ මම කැලිමිරිසු දැම්මා. මේකට මම අවමිරිස් චුට්ටක් වැඩි දානවා. ඒ නිසා කැලිමිරිස් එකතු කරන්නේ නැහැ. ඔයාට ඕනේ නම් අවමිරිස් අඩු කරලා කැලිමිරිස් ටිකක් එකතු කරගන්න. දැන් චුට්ටක් මේ වගේ අරගෙන ගුලි කරලා බලන්න. ගුලි කරනකොට ගුලි වෙනවා නම් පදම හරි. දැන් කරපිංච ටිකයි රතුළුණු ඊළඟට අවමිරිස් මේ සෙරම දාලා අනා ගන්නවා.
ලුණු ඇඟිලි මේ තර දෙසරයක් දාගන්නවා වැඩි දාන්න එපා අපි පරිප්පු පොඩ්ඩනේ හදන්නේ ඒ නිසා ලුණු වැඩි වෙන්න පුළුවන් දැන් හොඳට අතින් අනලා චුට්ටක් කාලා බලනවා මට නම් ලුණු ඇති ඔයාගේ කිතර පෙරුම් කායන් තියෙනවනම් පෙරුම් කායන් තියෙහිඳි කාලට චුට්ටක් අඩු වෙන්න දාගන්න දැන් සියලුම කලවම් කරලා පැත්තකට අරගන්නවා ඔයාට මිරිස් කැලක් තියෙනවනම් මිරිස් කැලේ අඹර ගන්න පුළුවන් හරි ලේසි Then, මේ වගේ පොඩි කොටසක් අරගෙන අතින් හොඳට බෝලයක් කරගන්නවා. ඊළඟට අල්ල මැද මේ වගේ තියලා අනිත් අතින් පැදලි කරගන්නවා. වැදගත් දෙයක් මේ වඩේ එක හදනකොට වඩේ එක හොඳටම තුනී කරලා හදන්න. ඒ වගේමයි ගොඩක් ලොකු කරන්න නැතුව පොඩියට හදාගන්න. දැන් අපේ වඩේ ටික සේරම හදාගත්තා. තෙල් එක රත් වෙලාද කියලා බලන්න පුංචි පරිප්පු වැටයක් දාලා බලනවා. පරිප්පු වැටේ පෙන දානවා තෙල් එක රත් වෙලා. දැන් පරිස්සමට මේ වගේ එක එක හැන්දෙන් අරන් තෙලට දාගන්නවා. මේක වැදගත් දෙයක් වඩේ එක තෙලට දාපු හැටි හැන්ද දාන්න එපා. හැන්ද දැම්මොත් මොකද වෙන්නේ? පරිප්පු එක දෙකට කැඩිලා යයි. ඒ නිසා තප්පර 20ක් විතර ඒ කිවේ 20ට ගණන් කරලා මේක ඊට පස්සේ අනිත් පැත්ත හරවන්න. බැරි වෙලාවත් පළවෙනි එක උඩ දෙවෙනි එක ඇලිලා වගේ තිබුණොත් එහෙම මුකුත් කරන්න යන්න එපා. තප්පර 20 ඉවර වුණාට පස්සේ අනිත් පැත්ත හරවන්න. ඊට පස්සේ වෙන් කරගන්න. අනිත් එක තමයි මීඩියම් හීට් එකේ තෙල් එක තියාගන්න. ගොඩාක් රත් කරන්න එපා. තෙල් එක ගොඩාක් රත් වුණොත් මැද අමු වෙලා එළිය විතර පෙදී. වැදගත් දෙයක් දෙවෙනි සැරේ වඩේ ටික දානකොට තෙල් එක ගොඩාක් රත් වෙලා නම් ලිප හොඳටම අඩු කරලා ඊළඟට වඩේ ටික දාලා තෙල් වල බුබුලු චුට්ටක් අඩු වෙන පටන් ගන්නකොටම ආයෙ ලිප මීඩියම් හීට් එකට අරගන්න. දැන් මේ වගේ පරිස්සමින් දෙපැත්ත දදා බෙදගන්නවා. ගොඩක් බ්‍රවුන් වෙනකන් තියන්න එපා. මේ ගානට පාට වෙනස් වෙකනේ බුබුලු අඩු වෙකන එනකොට අරගන්න. මම හැමදාම කියනවා වගේ බෑවට පස්සෙත් ඇතුළ තියෙන ඒවා රස්නෙට තැම්බෙනවා. තුන්වෙනි සැරේ දානකොට තෙල් එක ගොඩාක් රත් වෙලා. මේ බලන්නකො දුම යනවා. ඒ නිසා චුට්ටක් වෙලා ඉඳලා ඊළඟ වටේ ටික දාගන්නවා. ඊට පස්සේ උන් කරනවා. මේ විදිහට සේරම ටික බෙදගත්තා. මේ බලන්න අපි දාගත්ත තෙල් ටික චුට්ටයි අඩු වෙලා තියෙන්නේ. අර පිරිමැස්මේ මේ දවස්වල වැඩ කරන්න ඕන නිසා මේක පරිස්සම් කරලා තියාගන්න. පොල් තෙල්නේ දෙවෙනි සැරේ බෙදගන්න පුළුවන්. මේ තෙල් ටිකෙම තවත් රසවත් කෑම ඔයාලට මං හදන්න කියලා දෙනවා. දැන් අපේ ක්‍රිස්පි වඩේ වල සද්ද බලමු. නේද ක්‍රිස්පි සද්දේ මේ අපේ අම්මා රස බලන වෙලාවයි බඩගිනි බඩගිනි මයිසූර් පරිප්පු වඩේ කන්න බඩගිනි හරිම සුවඳයි හරිම රසයි ඒ වගේම ක්‍රිස්පියටත් තියෙනවා YouTube එකේ ප්‍රථම වරට මයිසූර් පරිප්පු වඩේ ටිප් සමග කියා දෙන වීඩියෝ එක තමයි මේ තියෙන්නේ 2019 10 මාසේ 2 Then, 2022 පෙබරවාරි 5 වෙනකොට 116කට වැඩි මේ වීඩියෝ එක බලලා මේ විදියට මයිසූර් පරිප්පු වඩේ හදලා ගොඩක් දෙනෙක් ෆොටෝ සෙවලක් තියෙනවා. ඔයාට බ්ලෙන්ඩ් එකක් තියෙනවා නම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඒ විදියට හදාගන්න. ඔයා මේ විදියට මයිසූර් පරිප්පු වඩේ හැදුවාම හදනකොට ගත්ත ෆොටෝස් අපේ අම්මා Facebook fan page එකට ෂෙයා කරන්න. අපේ අම්මා fan page එකේ link එක මේ වීඩියෝ එකට තියෙනවා. මේ වගේ තවත් වැඩේ වර්ග අපේ අම්මා YouTube channel එකේ කියලා දීලා තියෙනවා. ඔයා දැක්කේ නැත්නම් බලලා ඒවා හදාගන්න පුළුවන්. ඒ වගේමයි තේ විලාවට කන්න මේ තියෙන්නේ ශ්‍රී ලංකන් pancake එක. මේ තියෙන්නේ ඩොරයාකී pancake එක. ඔයා දැක්කේ නැත්නම් මේවා බලලා හදන්න පුළුවන්. ඔයාගේ දකුණු අත පැත්තේ තියෙන රතු පාට dancing ඉතලේ උඩ කෙළවර තියෙන link එක click කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා click කරන්න. බොහොම ස්තුතියි.